බෝවන් සුබ දවසක් දරුවනේ ඔබ සිලු දෙනාටම ඉතමත් මාදරෙන් පිළිගන්න භාතිය ජියෝ චනලෙක වෙත චානලක සබස්රයිප කරන්න බල්බටඩන ක්ලික් කරන්න තුර අපගේ ඉදිරි පාඩම්වල පීඩියෝ සොපට අධ්‍යනය කරන්න පුළුවන් අද අපපි සාකච්ඡා කරන්නේ ගිය පාඩම්මාලාවේ තවත් කොටසක් ඒ තමයි දේශගුණික පර්යාස කෙරෙහි බලපෑම් කරන බෞතික සාධක වල ඉතිරි වී තිබිච්ච කොටස් දෙග එල් නෝ සහ ලානිනා කියන සංසිද්ධි දෙගතම අද කතා කරන්නේ. ද අපපි කලින් කතා කර කලින් විඩියෝසෝල් අපි කතා කරා හරිතාගාර ආචරණය යමහල් විධාරණය එවගේම සූය ලප නැත හිරුල්ල අපි කිය අපි කියනවා සාගික මතුපිට උෂ්නත වෙනස්වීම් මෙ මේ කියන සාධක අපි කලින් කතා කර යදපි කතා කරන්න එල්ි නෝ සහ ලානිනා කියන සංසිද්ධි කොහොද නිර්මාණය වෙන්නේ ඒවා ති පලමනවාදඒ පති පලොව දශගන ඒ පදශව දේශම වසයන් කර ලපෑම් කරන්නන්නේ කොහොද ගෙන ේවල්තම පසාකචාර ඉති දරුව මේේ බගේ භාගයට ඉතාමත්ම වැදගත් මොකදMCග ප්‍රශ්න නිර්මාණය වෙනවා සහ දේශමුණි පරයයාස ඇතේ ප්‍රශ්නයක ොප පිල්තුරු සපයන කොට එල්ද නෝ සහලානිනා කියෙන සංසිද්ධි පිළිබඳව බෝධය ාගනීම ඉතාමත්ම ඇදගත්. තකර මෙතද ගොඩක් දරුව පපස සස්පල ාහගේ හද ගොඩක් දරු සහලාලටම එල් න ලනින කියන කොට අහරෙන. මොකද ආමාරුවයි තේරෙන්නෑගේ අත හරිනවා. නමුත් ඔබ මතක තබා ගන්න මේ ජෝගෘෆිවල තියෙන වැදගත්ම දෙයක් තමයි මේ භෞතික සංසිද්ධ ඉගෙනගන්න ගොට මේ පෘතුවයේ තියන විශාල සංකීර්ණ ක්‍රියාවල ඉගෙනගන්නකොට අපිට වචනයෙන් විතරක් බැහැ. අපිට ඒ සඳහා රූප සටහන් අනිමාරයම තියෙන්න්න ඕන. ති මේ පාඩම් එකක රූප සටහන් සහිතව ඔබට පැහැදිලි කරන බව. මත්ම අවධානය යොමු කරන්න එ අපි අද ආරම්භ කරමු එලි නෝ සංසිද්ධිය පිළිබඳව අපිට මුලින්ම වැදගත්වෙනවා දරුවනේ මොකක්ද මේ එල්නිි නෝ කියලා කියන්නේ මේක මොකක්ද පැසිපික් සාගරයේ පේරු හා ඉක්වදෝ රාජ්‍යයන් අවට සාගර ජලයේ උෂ්ණත්වය එක කවර වැඩවීමත් එම නිසා සිදුවන වායුපීඩනය හා සුළන්රටාවේ වෙනස්කම් ඇටිව ක්‍රියාත්මකවන්න දෝලනය අපිට එල්ලි නෝ කියල කියන්න පුුවන්. මෙතන මන් සරලෝම එක කියන්න එල්ලි නෝ කියලා කියන්නේ පුත්තේ පැදිලවම මෙ පැසිපික්සාගරයේ විශේෂයෙන්ම නැගිනිර පැසිපික්සාගරයට වන්නට ඉක්වදෝරය පීරු බ්‍රසීලය ආජන්ටිනාව මෙන්න මේ කියන රාජ්‍යාන් අවට ඉගැන්නේ දකුණු ඇමරිකානු රාජ්්‍යයන් දකුණු ඇමරිකාවේ බටිරවරල තීරීතියන රාජ්‍යයන් ආශිතව ඒ තියෙන්න සාගරික ජලයේ උෂ්ණත්වය එකවර වැඩිවීම තමයි අපි මේ එල්නි නෝ කියලලා සාකච්චා කරනන්නේ තවර සාගරිික ජලයේ උෂ්නත්වය එකවර වැඩිවීමෙන් විශාල දේශගුණකු විපරාස පමාණයක් ඒ කලාපෙට බලපෑම් කරනවා. විශේෂය මේ කලාපය සු ලංගටාාව වෙනස් වෙනවා ඒ කලාපේ වායුපීදනය වෙනස්වෙනවා. මොකද වාපිදන වෙනවේ කෝමික දැඟ හිතන ඇති. ඒකවෙන්නේ කොමද සාගර ජලය උෂ්නත්වය වැඩිවෙනවා කියල කියන්නේ. එතන උෂ්නත්වේ හලලායනවා මතුිට සාගර මතිි ෂ්නත් හලයෙනවා එතකට එත නිර්මාණය වන්නේ අඩු පීරණය. උෂ්නත්ව හෙලායනකට මොකද නිර්මාණී අඩු පිීරණය එඒ මොකද වායු අංශු රත්වෙලා ප්‍රසාාරණය වෙලා සැහැල්ලු වෙලා ඉහල නගනව. ප්‍ර වායවංශ්‍රමාණ ඉහලනැක්ගහම එතන පැදිලුම් නිර්මාණ වනි අඩු පිීරණය එතකොට අඩු පීරණයක් තියන ැනට ඉටතින් සුළං හමනවා කියලා ඔබ දන්න තියහෙනම් එතන සුළම් අන්්ඩල වෙනස්සෙනවා එතන පීඩනය වෙනස්සෙනවා ඒ ආසිතව සම්පූර්ණය මේ ප්‍රදේශයේ වර්ෂාපතනය ආර්ථාවේමසිියල්ල වෙනස්ව වවා නියගතත්ව ඇතිවෙන්න පුළුවන් වර්ෂාපතනයේ වැඩි වෙන්න පුළුවන් ගොඩක් ලාටුවින් ශාපතය වඩි ව වෙන්න මේගේ ගොඩක් සංසිදධ රශයයක් ේල්ල නොකත්ක් සිද් වෙන තිබම මේ පිළිව තුම අපා සාකච්චා කරන්න. එතකට මොන කාලවක්වාන් වේදික ඇතිවෙන්නේ සමන අපි කියෙනන නත්තල් සමේදි තමයි ගොඩාක් නිර්මාණය වෙන්නේ මේ සංසිද්ධි ඇතිවෙන්නේ එහින්ද මේකට කිස්තු දරුව කියෙන අනුවර්තන නාමයක් කිින්හුත් මේක හඳන්නනවා. තො එල්ලි නෝ සාමාන්‍යෙන් සෑම වසර තුනක් පහත් අදර කාලෙකට වරක් මේක පැසපික්සාගරයේ මතුපිට විශාල උණුසුම් ජල මතුපිටක් නිර්මාණය වෙනවා. ම මේ ඇතිවන්නේ නම් වසර තුනක් පහක් අතරකාලයකට මේක නිර්මාණය වෙනවා. හැබයි ඒ නිර්මාණය වෙලා වසරක් හෝ ඊට වැඩිකාලයක් එක පවතිනෝ. එක තම මගතින භයනක ොත්වය. එකැනේ විශාල සාගික මොතුපිට ජලය උෂ්ණත්තේ වැඩි වෙලා ඒ වසරක හෝට වැඩිකාලයක් මේ පවතින එතකොට ආශිතව න්න මස්ස්‍යපජාව ආචිත වර්ෂාපතනයේ ආශිතව ආර්ථතා ආශිතව සුරුවන් හැම්ම දේම වෙනස් වෙන. එතකොට සාමාන්‍ය දේශුණි තත්ව වඩා වෙනස්ම දශකුණික තත්ත්වයක් එල්ලි නෝ නිසා ඒ දකුණ ඇමරිකාවේ බටිහිර රාජ්‍යන් ආශිත කලාපේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක තමයි එල්ලි නෝ ඇති වෙන කාලවකවානු. එතකොට මොනොවද මේ එල්ලි නෝ එක ඇතිවෙනකොට ඒකතිින් ප්‍රතිඵල මොවාවද මොකද එල්ලි නො එකත් එකක සිද්ධ වෙෙන්නේඒ එල්ලි නෝ අවස්ථාවේදී විශේෂයෙන්ම ඔය සිිපික් වෙරලබඩ එකන්නේෙම විශේෂයෙන්ම දකුණු ඇමරිකා වාශිත වෙරලබට කලාපේට තෙත්්දේශගුණික තත්ත්වයක් නිර්මාණය වෙනවා. තෙද්දියසුන් තත්ත්යක් නිර්මාණය වෙන. හඳට අවබෝධ කරගන්න මේක දකුණු ඇමරිකාවේ වෙරලබට ප්‍රදේශක්ෂිතව තෙදේශ ුණි ත්වයක් මකදධික වරශාපතනයක් ලැබෙනවා ඒ ප්‍රදේශයට මොකද අදුපි අඩුපීඩන මණ්ඩලයක් තියෙන්නේ තියෙන ජලවශප රත්වෙල ප්‍රසාර්ය වෙලා සහැල් වෙලා හිලලාගෙන ඒ පදේශයටම අධික වර්ශාපතනයක් අරගෙන නො ඒක සාමාන්‍ය තත්ත්වෙ වෙනස් වර්ශාපතනය හැබැයි මේ පැත්තට අධික වර්ශාපතනයක් ැබුණට මේ එල්ලි නො අවස්ථාවද ශ්‍රී ලංකාව සහඒ වගේම ගිනිකොන්න අධක ආසියාවට විශේෂයම ඉන්දුනීසියාව ඒයාසිත රටවල් වලට තියෙ වියලි තොත්වාව ඒසි රටල්ලු ලවගෙන ඇතිවන්න පුළුව විශා නිය ොත්ව ඇව වන්න පුළබ මේ අවස්ථාාවවෙී ඒක එනම් මේක ප්‍රතිඵලයක් ඒ වගේම අන්තගාමී කාලගුණික ලක්ෂණ එල්ලි නෝ සංසේනිසා නිර්මාණය වෙන අන්තගාමි කෙළ අදහස් කර ඇදැ වර්ෂාපතනය සාමාන්‍ය තත්ත්වයට වඩා එකවර විශාල වශාපනයක් ැබෙන අස්ථාවක් අපි ගේෙනවා අන් ගමනත්ත කාතික කාලග ක්ෂ තර ර්ශාපතන වැඩ වෙලා ංගොතුර ත්වය නැවවා ඒගේ ඒගංගත ොත් ඇැඇතිවෙන්නේ දක්ුණමර කාශසත කලාපේයටට ඒවගේම ඕස්ට්‍රේලියාව සහ එතනින් තියෙන ඉන්දුනීසියාවේ අනිති කාසියාතික දූපත්වොලට විශාල වශයෙන් නිය තත්වයන් ඇතිවෙන ලැව්ගෙනනි වනාන්තරවල විශාල නියංග බතුර ජලහිගයක් උග්‍ර ජලහිගේයක් ඒගේ තත්ත්වයන් අන්තගමින් කාලගුණක ලක්ෂණ මේ පදේශවලට නිර්මාණ වෙනවාගෙනෙ කෝබ ැං අවබෝධ කරගන්න අශය. දකුණු මරිකායි බටිර වල තීරේට උුසුම් ජයතම ක්්‍රශව එක උබදැන්දන්න දකුණ මරිකායි බිටරි ල නු එතකොට මෙන්න මේකෙති වෙන දේ අවබෝධ කරගන්න. විශාල වශයෙන් මේ සාගරිික ජලය උණුසුම්බීම නිසා දකුණ ඇමරිකාවන්න දීවර ප්‍රජාවටනං චර හොඳ තත්ත්වයක් නෙමේ. මොකද විශාල වශයෙන් මස්සෙන් ලක්ෂ ගාන මිලියන ගානක් මේ අවස්ථාව දිමියයනවා. ඒ පාර්සරක වශයෙන් විශාල ගැටලුව ඒ තරක් මේ දකුණ මරකකාාව දව කර්මාන්තයත් විශා ගැටලවා තිම මේක අුරුද්ධ පුරා පවති නිසා ශාල කේදවාශකයක්කි ලපි දකි නොමේක විශාල දේශකුණික නොස්වීම. ඒ වගේම අනිපත්තෙන් ශ්‍රී ලංකාවගේ පැත්තර ගත්තුත්හෙම අපේ රටවල්ල සංවහනයට බාධ එල්ල වෙනවා සංවහන ක්‍රියාවලියටඒවගේ පේ අශිතඒ දුණු සියාතිිකරටවල් වලට ියග තත්වය හහා ඇතිවවා මේක තමයි ප්‍රතිඵල එල්ලිනෝ සංසිද්ධිය උදදාාරයක් විදිර පන්න පුළුවන් අපට එක්දනමසේ අනු හත සැප්තැම්බර් සිටත ඔක්ටොම්බ දක්වා කාලේ තුළ ඉන්දුනීසියාවේ විශාල ලැවගෙන තත්වය නතිවුණේ ඒ පැවතිච්ච එල්ලිනෝ සංසිද්ධිය නිසා. ඒ වගේ උදාහරණ අපි තිය නති මේ උදාහරණ සැපයීම ඔබ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ වැඩි ලකුණු ප්‍රමාණයක් එකගතු කරගන්න පුලුවන්ති අපේ දරුවෝ පේ පන්තිවල්දෙන දරුව අප ඒ උදාහරණ රූප සටහම් නිවැරති ආකාරයට ලබා දෙනවා. ජෝග්‍රොෆිවල භූගොල විද්‍යා පශ්නපත්‍රවල ලකුණු ලබාගැනීමේදී උදාහරණ සහ රූප සටහන් කෙනෙක තාමත් වැදගත් කියෙනෙ ඔබ අවබෝධ කරගන්න ඕන බභගල විද්‍යාව විභාගෙට මුහුණ දෙන්න දර්ුවෙක්විදිට. අඩු පීරණ මණඩල ඇතිවීමත් භාෂ්පී කරය ඇවීමත් නිසා අධික වර්ෂාපතනයක් ලැබීමට මේ දේශගුණ වෙනස්සීමට. ල පැම්රන ොකද අඩු පීඩන ණ්ඩලයක් ඇති වෙන කොට වාශ්පි කරණය වැඩී ඇතන ඒ ඩි ද නිර්ම වයන්ස රත්වල පාර වෙ හිලාගෙනකොට ොට ත්ත වාශපත් රත්වල පසාාරන වෙලා හිලාගෙනවා ඒ ප්‍රදේශයටම ආර්ථතාවය වැඩිවීම නිසාධික වර්ශාපතිනය කෙබදේශ ර්ගෙනවා තොර මෙන්න මේකේ ඔබට පැහැදිලියන ඇතිමතිඉන්නේ දකුණ ඇමරිකාවේ හිරවෙල්ල තේ ආශිත ටවල්ටික ක්කදෝරය පීරු චිලි වගගේ ප්‍රසලේට අත්්‍යයමාකාර ලල්පම කරනවා මෙන මේ රටවල් ආශිත මේ තියනෙන වෙරල කලාපේ සාගරික ජලය වේගේ නුෂ්නත්තේ වැඩලීම තම එල්න සන්සිද සිද ව. එතකොට මෙහට සිද්ධවෙන්නේ මොනකාලාලගුණනික තත්වයද මෙහට තියන තෙත් තෙද්දේශගුණි තත්වයක් තමයි මේ පැත් ප්‍රදේශයට තියන්නේ. තොට මේ ප්‍රදේශයට තියන්නේ මො දේශකුණනි තත්වයද. දේශකුණි ොත්ව මොද මේ පැත්ති තියෙන්නේ වැඩි පීඩනයක් මේ පැත්ති තියෙන්න්නේ අඩු පීඩනය ර අඩු පීඩ තිය පැත් මොකද වෙන්න තියෙන ජලවාස්පටික රත් වෙලා ප්‍රසාරණය වෙලා සහලු වෙලා හිල නගෙනවා සඩු පීඩනයක් මේ පැත්තේ ජලවාශ්ප බරිින් වැඩි ඒවගේ වායුුවංශු බරිින් වැඩි ඒවා බූතලිට ආසන්නම තැන්පත්වෙලා තියෙනවා වැඩ පිීඩනයක් තියන්නේ තින් නිසා මහිට වර්ශාපතනය අඩුයි වර්ශාපතන අඩුයි මොකද ආර්ධතාවය අඩුයි වීලි තත්ත්වයක් තියෙනෙ ඒ නිසා මේ ප්‍රදේශයේ නියන් තත්ත්ව ලැවගිනි තත්ත්ව නිර්මාණය වෙන. මෙහම තයි එල්ලි නෝවල බලපාන ප්‍රදේශ බලපයම් කරන්නේ කොහමොඳ කියෙක ඔබ දැන් වෙනකොට හෙනම් තේරෙනවා.ඒ රූපරහත් බලන්න ලානිනායකත් තියෙනවා එල්ලි නෝ එක විරුද්ධක තමයි ලානිනාගේ ලබ කියන්නේ ප්‍රෙල්ලි නෝයකේදවෙන්න මේ පැත්තේ අඩුපිරණ මන්ඩලයක් නිර්මාණය වෙලා මේ ප්‍රදේශයට අධිකවර්ෂාපතනයක් ලබාදීලා ප සාගරි ජලය උණුසුම් වෙලා මේ ප්‍රදේශයේ තෙද්දේශකුණයක් නිර්මාණය වෙනක තමයි එල්ලි නොවලදි වෙන්නන්නේ තොර මෙහට වියලි ලානිනා එකදිවෙන්නේ මේ ප්‍රදේශයට උෂ්ණත්වය වැඩි වෙලා එකනි සාගරිික්ක ජලය උෂ්ණත්වේ මේ ප්‍රදේශයේ වැඩි වෙලා එක වර ඒ ප්‍රදේශයේ අඩු පීරණයක් නිර්මාණය වෙලා ඒ ජලවාශ්ප ඉහල කිහිල්ලා වාශ්පිකරණයට ලක් වෙලා ඒ ප්‍රදේශයට විශාල වශ්‍යාපතනයක් අරගෙන නවා අන ලානිනා අස්ථාව දන මොකද ඔස්ට්‍රලයාාව හා මේ අක්තිදිකාසියාතික දූපත්වලට විශාල වර්ෂාපතනයක් ලැබෙනවා ගංොතර තත්ත්වයන්න ඇති වෙනවා හැබැයි ඒ කාලෙදී ලානිනා අවස්ථාවදී මකද වෙන්නේ දකුණු ඇමරිකාවේ බටිහිරවෙරල සහ මේ මෙක්සිකෝව කැලිෆෝනියා මේ ප්‍රදේශවලට මකද වෙන්නේ. ඉත්තාම දිකු නියම් තත්වයක් ඇති වෙන. වර්ශාපතනය හිගතත්වයක් මේ පදේ රඇව වවා වියල දේශකුණ ලානි අවස්ථාවද මේ පදේශය ඇවෙන ති මෙන්න මේක තමයි එල්ලි නො සහ ලා නිනා කියල කිය ඔබට දැමික සරලෝ තරන ඇති එල්ල ලන්නා කිය මුග කියලා ය ඔබට මේ රූප සහට ිාහරි දිරිත් නොන දරුවන මේ ඔක්කොමඳද වශන ඔට ලුවන් විදිහට දකුණු ඇමරිකාව යන්තන් දෙන්න මේවා නිර්මාණය කරන්න ඔබ පුරදුවෙන් අවශ්‍යයි ති දකුණ ඇමරිකා වැඳල උතුර මරිකාවේ කොටසක් හඳත් ප්‍රමාණවත්. ඔ ස්ට්‍රලයා සහත දපත් කහිපයක් නිර්මාණකල් ඔබට පෙන්න්න පුළුවන් අඩු පිට හ වැඩ පිදනය වෙනස් වෙන හැටි මෙහි උුසුම් සාගරි ජලය ගමන් කන්න විදිහ පත්ත උුසුම්සාගරි ජලය ගමන් කන විදිිය ඔබට රූප සහගක පෙන්න්න පුුවම එලි නෝ ප්‍රශ්නික උත්තරවිීමේදී ඒක ඔබට වැඩි ලක්ුණුලට යන්න ඉතාමත්ම පිටි වහලක් වෙනවා කෙල ගුරුවර එක්පිදේර මම හොඳින්ම දන්නවා. ඉති මොනවද මේ එල්ි නෝ එක එ පැතිඵල ඉමකුණාන්ට ඇති වෙනවා සුලිකුණාට ඇති වෙන නිය ඇති වෙනවා අධිකවර්ෂාපතන ඇති වෙන තිම තමයි පතිබල දැන් ඒව ඇතිවෙන ොනු දශවදති කියලා ඔබට දැන් අවබෝධයක් තියෙනවා. අපි දැම් බලමු ලානිනා සංසිද්ධිය ඔොහොමද නිර්මාණය වෙනි කියලා තුර ලානිනා කියන්න පුතේ පැසිපික් සාගරයේ මධ්‍යම හා නැගනිිහිර කොටස්වල සාමාන්‍යයෙන් පැවති යුතු ොත්වට වඩා ජලය සිසිල්වීම තමයි අපි මේ ලානිනා කියලා කියන්නේ. පස්වෙක්සාගරයේ මධ්‍යමහා නැගිට කොටස් කෙල කියන්නේ දකුණු ඇමරිකාව සහ ඒ ආශිත කලාපය ඒ ආජැන්ටිනා චිලි එක්වඩෝරය ඒකෙන් රටවල් ආශිත කලාපය තමයි මේ පැස්වවික් සාගරය නැගිරිිට කොටස්කිලාලපි සලකගන්නේ ති ඒ ප්‍රදේශයේ ආශිත ජලය සාගරික ජලය අධික ලෙස සිල්වීම තමයි අපි ලානිනා කියලා හඳුන් වන්නේ එකන්නේ මේක එල්ලි න අවස්ථාවෙන්ම පැතිවිරුද්ක තමයි ලානිනා කියල කියන්නේ මේ ස්පානඥභාෂාවෙන් ලානිනාකල් අදහස් කරන්නේ ලන්නාකිින් ස්පානි භාෂාවෙන් යති්චවාචනයක් පුංචි දැරිය කියන එක තමයි මේ ලානිනා කියන්නකින් අදහස් වෙන්නේ මෙවා නිර්මාණය වෙන්නේ ලානිනා නිර්මාණය වෙන්නේ එල්ලි නෝ සංසිද්ධී අවසන් වීමක් සමඟ අපි බලමු එක කොහමද නිර්මාණය වෙන්නේ කෙලෙස්සරහට මේ නිර්තදික පැසිපික්සාආගරයේ ඇතරම නිර්තදික පැසිපික් ආගරයේ නෙමයි ඇත්තටම ගිනිිකොික පස්පික් සාආරේ එකගෙන් නැගනිහිර පැත්තර වෙන්න පැසිපික් ආගරයේ නැගිහිර කොටසේ සාගරයේ අසාමාන්‍ය ලෙස සීත සාගරික ජලතලයක් නිර්මාණය වීම තමයි ලානිීනාාවලදි සිද්ධ වෙන්නේ. ත කොහොම දෙක නිර්මාණය වෙන්නකි ලබ බලමු දැබුතේ නැගිනිහිර වෙළඳ සුළන් හමාගෙන යනකොට නිවර්තන උණුසුම් සාගරික ජලය ඉගැන විශේෂයෙන්ම පැසිපික් සාගරයේ නැගෙනනිහිර ප්‍රදේශයේ තිබිච්ච උණුසුම් සාගරික ජලය දැල්ලානිනා එල්ලි නව අවස්ථාවදී දකුණු ඇබරිකා වාශිත කලාපේ උුණුසුම් සාගරික ජලතලයක් තමයි තියෙන්නේෙ දැගොප දන්නවා. හැබැයි ලානින අවස්ථාව වෙනකොට ඒ උණුසුම් සාගරික ජලතලය පැසිපික් සාගරයේ බටහිර දෙසට ගමන් කරනවා. ඒ ගමන් කිරිමස් සමග මොකද වෙන්නේ පැසිපික් සාගරයේ නැගනිර කොටසේ ඒ කියන්නේ දකුණු ඇමරිකා වාශිත කලාපේ මතුපිට තියෙන උණුසුම්ජල ඉවත් වුණන හම ගැඹුරු සාගරි මුහදේ ගැඹුරයේ තිබිච්ච සිසිල් ජලකන්ද මතුපිට ගලාගෙන නවා. අන්න එහෙනම් එතකොට ලානන අවස්ථාවේද දකුණ ඇමරිකාව ඒ අශිත කලාපේ උනුසාගරික ජලය සිල් මතුපිටක් බවට පත්වවා. ඒ පැත්තේ එනම් දේශකුණනික තත්වය වියලි දේශකුණි තත්ත්වයක් නිර්මාණය වෙනවා මොකද උෂතනත්වය අඩයි ගරික ජලය මතු පිට ති ෂ්ණත්වය අඩුයි එනිසා වාශ්පිකරණය අඩුයි එනිසා වයිගෝලි තින ජලවාශ් ප්‍රමාණය අඩුයි එනිසා විපදේශය ලැබෙන වර්ශාපනය අඩුයි අන්නේ නිසා ලානිනා අවස්ථාවේදී පැසවික් සාගරයේ නැගනිර කොටසේ කියන්නේ දකුණඇමෙරිකා අවාශිත කලාපේ නිර්මාණය වෙන්නේ පියලි දේශ ගුණික තත්ත්වය හැබැයි ඊට සාපේක්ෂව පැසිපික් සාගරයේ බටිහිර දෙසට වන්නට නිර්මාණය වෙන්නේ අඩුපීඩනයක් මොකද උණුසුම් සාගරික මතුපිටක් තියෙන්නේ ඒ සාගරික් මතුපිට තුළ මොකද වෙන්නේ සාගරික ජය රත්වල ප්‍රසාර වෙලාල සැහැල් වෙලා ඉහළ නගවෙලා වාශ්පිී කරණය වෙලා බලාකුල් නිර්මාණය වෙලා ඒ ප්‍රදේශයටම අධිකවර්ශාපතනයක් කරගෙනවා. එනිසා ලානින අවස්ථාවේදී අක්නිදික ආසියාතික දූපත් සහ ෝස්ට්‍රේලියාව ඉදුුනීසිය වාශි කලාපේයට අධික වර්ෂාපතනයක් අරගෙනයනවා. ඒක පෙතිඵල තමයි බටිරෙක ගම කල උුසුම් ජලය සාමානය මුදජලට උන්ුසුම් ැවින් බටිර නිවස් නිර්තන පැසිවික් සාගර ාශ්ත ඇතිව සංගහන ක්‍රියාදාමය තුළින් ආහසේ වලකුල් වර්ධනය වෙලා වර්ශාපදන ැ මේ කියන්නේ මම කියපු කාරය තම විට සඳහන් වෙන්නේ. එල්ලි නෝ නිසා අධි ෂණත්වයක් හටගත් ප්‍රදශවල ලානිනා පත්ව නිසා ශීත පරිස තත්වයක් නිර්මාණ මොකද එල්ි නෝවල පතිවිරද ත්ව තමයි ලා නා කියලකින්. දහරවිදිර පෙන්න්න පුලුවන් දනම් සයානු අටේද ජලිමාසේදී පැසිවක්සාගරයේ නැගිහිර ජලතලය එක වරම සිසිල් වීවායුපිීඩනේ වැඩි වෙලාදිය වෙල්ල වගේ වෙනස්වීමට ලක්නවා මෙතද අපි බලමු මේ එල්ලි නෝ සංසිද්ධිය සහලානිනා සංසිද්ධිය කොහොමද නිර්මාණය වෙන්නේ සහවර්ධනය වෙන්න කියලා දැම් බලන මුලින්ම එල්ලිනෝ අවස්ථාවේද ට මේ ප්‍රදේශය හොඳර නිීක්ෂණය කරන්න මෙතිය එෙල්ලි නොවස්ථාව වර්ධනය වෙන හැටි ඔබට පේනම ඇති මෙතියෙන්නේ පැසපික්සාගරයේ නැගනිිහිර කොටස එක කියන්නේ දකුණු ඇමරිකාව ඉක්ක දෝරය චිලි ආශිත කලාපය තර මේ කලාපේට මේ කලාපේ එකන්නේ ක්නදික ආසියාතික කලාපේ උනුසුම්වෙච්ච සාගරික ජලය එක වරම මේ ප්‍රදේශයට ගමන් කරනවා. අන්න එතකොට මේ ප්‍රදේශයේ මොකක්ද වෙන්න එක ල අපි බලමු ්‍යබ දන්නවා තර මේ ප්‍රදේශයේ අඩුපීටන කලාපයක් නිර්මාණය වෙනවා ඒ අඩුපීටන කලාපේ උෂ්ණත්වය වැඩි නිසා මෙතන තියන ජලවාස්්ප ප්‍රත්වය ලපසාරණය වෙලා සැහැල් වෙලා ඉහෙළ නැගල මේ ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් අරගෙන නවා. නමුත් ඊට සාපේක්ෂව අත්දි කාශයාතික දූපත් මේ ඕස්ට්‍රේලියයා වාශිත තියෙන්නේ වැඩිපීරණ මණ්ඩලයක් ඒ වැඩපිට මණ්ඩලය තුළ මේ ප්‍රදේශය තියෙන්නේ වියලි කා ගුණි තත්වයක් දේශුගුණි ත්වම මේ තම එලි නො සංසිද්ධිය ඉටපස් අපි දැම් බලන්න යන්නේ ලානිනා සංසිද්ධිය පිළිබඳව ලානිනා අවස්ථාවදී වෙන්න එල්ලි නෝ අවස්ථාවම පැතිවිරුද්ධ දේ එතන්න දී වෙන්න දරුවනේ පැසිපික්සාගරයේ නැගිහිෙර කොටස ඉගනෙ දකුණු ඇමරිකා වාශිත කලාප තිබිච්ච උණුසුම් සාගරික ජලය එක වරම ගමන් කරනවා අක්නිදික ආසියාතික කලාපේට. එතකොට මේ ප්‍රදේශයේ ගැඹුරින් තිබිච්ච සිසිල් ජලය මතිබිට පැමිණිලා මේ පදේශයේ සිසිල් ජාග සාගරිික ජලතලයක් නිර්මාණය වෙනවා. එතකොට දකුණ ඇරිිකා අවාශිත කලාපයේ සිල් සාගරික ජලතලයක් ඒවගේ වැඩි පීඩනය. නමුත් ඕස්ට්‍රේලියයාාව හා ඉන්දුනීසිය අවාශිත කලාපයේ උුණුසුම් සාගරරික ජලතලයක් ඒවගේම අඩු පිඩන මන්දලයක් නිර්මාණයව ඇතනින් වලාකුළු නිර්මාණය වෙලා අදික වර්ෂාපතනයක් ඒ ප්‍රදේශයට අර්ගෙනෙනවා එන්නන් ලානින අවස්ථාව මේ ප්‍රදේශයට තෙත් දේශවලි තත්වයක් ඒ වගේ ගංවතුර වගේ උපද්‍රව ඇතිවෙන්න. ලුවනම් ඔබට දැන් මේ වෙනකොට තේරන ඇති ලානිනා සහ එල්ලි නෝකන අවස්ථා දෙකේ සසිද්ධිකේදී දශපනිික වෙනස්වීම සහ. ඒ බලපෑමට ලක්වෙන කලාප දෙකේ දේශකුණි පර්යාසයන් අනුව සිදුවෙන කාලගුණනිික් දේශනික සසිද්ධි මොවාදක ලොබට මෙ වෙනකොට තේරෙනවා. පේන මේ සාගර මතපිට ගමන් කරනව මෙ හිට තව දුරත් මේ ප්‍රදේශයට තල්ලු වී යනවා මේ උනුසුම් සාගරය ජලතලය නැවතත් මේ අයි බල එල්න්නේ නොයකේද වෙන්නේ මේ ප්‍රදේශීති උණුසුම්සාගේ ජලය එකවරම පැස්වික් සාගර නැගෙන කොසට ගමන් කන්නවා ලානින අවස්ථාවයිද වෙන්නේ ඒ පදේශීති ි උනුසුම් සාග ලය පැස්වික් සාගරයේ බටිර දෙර ය ස්ට්‍රලිය ගි ගොන්ටිගදස. . එ ඔබට මේ වෙනකට තේරෙනවා එල්ලි නව සංසිද්ධිය සහලානින්නා සංසිද්ධී කියන්නේ කුමක්ද කියලා එහෙන අද මෙතනින් පාඩම්මාලා අවසන් වෙනවා ඔබ සලු දෙනාටම තෙරුවන් සරණයි ඉදිරි පාඩම්වලද අප සාකච්ඡා කරන්නේ දේශකුණු විපර්යාශවල ප්‍රතිවපාක ගෞවම කරගන්නේ කොහොමද මෙනකට ලෝකේ මකගනිම සඳහහාරග තින ක්‍රියමාර්ගම නෝද සහ ලංකාවේ ඒ සඳහ තින දායකත්්‍යම නෝගේෙද තියෙන කොටස් අපිඉදිරිෙදී සාකච්චා කරනවා සලු දෙනාටම සුබ දවසක් පෙල්ුවන්සාරයි.